ආයුබෝවන් සෙනසුරාදා දවසේ දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නයි ඔබ මේ මොහොතේදී සූදානම් වෙන්නේ. අපේ හිත එක තැනක තියාගන්න අමාරු හිතක්. මේ හිත සැනින් තැන් තැන්වල සරන්නට ගන්නවා. සමහර වෙලාවට බොහෝ දුර යන හිත නැමත Taman ළඟට ගන්නත් අපට බොහෝ වේලාවක් ගත වෙනවා. මේ හිත දමනය කරගත්තොත් ඔබට ඔබේ ජීවිතේ බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකියි. ලෞතුරා බුදු පියාණන් වහන්සේ ඉගැන්වේ තමන්ගේ හිත දමනය කරගන්න ආකාරය පිළිබඳව. ඒ ක්‍රමවේදය නිවැරදිව අපි ඉගෙන ගත්තෝතින් හිත දමනය කළා මේ ජීවිතය විතරක් නෙවෙයි සංසාරික ජීවිතයත් ඉක්මනින් ජයගන්නට ඔබට පුළුවන් වේවි. ලෞතුරා බුදු පියාණන් වහන්සේ හිත දමනය කරන්න කියලා දීපු ක්‍රියාමාර්ගයන් දම්සක් නද ධර්මදේශනා මාලාවන් ඔස්සේ අපේ ගරු ස්වාමින් වහන්සේලා නිරන්තරයෙන්ම ඔබට පැහැදිලි කරලා දෙනවා. අදත් ඔබේ හිත දමනය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වටිනා ධර්මකාරණ රසක් පිළිබඳව අපේ ගරු ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මෙතෙන් සිට සෙනසුරාදා දම්සක් නද ධර්මදේශනය අහන්නෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. අද දවසේ ධර්මදේශනය පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණී කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණීට එකතු වෙච්ච මොහොත. පින්වතුනි, අද දවසේ අපි විමසලා බලමු මේ සතර සතිපට්ඨාන දේශනාව අපේ ජීවිතයට ගලපා ගැනීමේ වැදගත්කම. මේ සිහිය දියුණු කර ගැනීම කොයිතරම් වැදගත් කාරණයක්ද? අපි කොහොමද අපේ සිහිය රැකගන්නේ? මේ සිහියේ තියෙන වටිනාකම මොකද්ද? මේ කාරණා කීපය අද ධර්ම දේශනාව තුලදී අපි විමසලා බලන්න උත්සාහයක් ගමු. පින්වතුනි, හැම බුදු කෙනෙක්ම අත් නොහැර කරන දේශනයක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාව ධර්මයේ හඳුන්වන්නේ අවිදහිත දේශනාවක්. අවිදහිත දේශනාවක් කියන්නේ බුදුවරු අත් නොහැර කරන දේශනාවක්. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඔබ දන්නවා ධම්මචක්ක දේශනාව. හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්මචක්ක දේශනාවෙන්මයි. ඒ වගේමයි සතර සතිපට්ඨාන දේශනාව. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන දේශනාව. සතර සති, සති කියන්නේ සිහිය. සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න පුළුවන් ආකාර හතරක් ඒ තුළ බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් අපිට පෙන්නලා දෙනවා. කායානුපස්සනාව කියන්නේ මේ කය තුළ සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න පුළුවන් ක්‍රමය. වේදනානුපස්සනාව කියන්නේ මේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම් තුළ සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න පුළුවන් ක්‍රමය. චිත්තානුපස්සනාව කියන්නේ හිත තුළ මේ හිතේ ඇතිවන වෙනස්කම් හොඳ සිහිනුවණින් දකිමින් සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න පුළුවන් ක්‍රමේ. ධම්මානුපස්සනාව කියන්නේ පංච උපාදානස්කන්ධය, ඒ වගේම ආයතන හය, චතුරාරි සත්‍ය, සප්ත බුද්ධංග, මේ වගේ කොටස් ගණනාවකට බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නනවා. ඒ තුළ යෝනිසෝ මනසිකාරින් සිහිය පිහිටවාගෙන ධර්මයේ විමසීම තුළ සිහිය දියුණු කරගෙන ධර්මාවබෝධයට හිතක් වඩා ගන්න පුළුවන් ක්‍රමේ. මේ ක්‍රම හතර තුලින්ම කෙනෙකුට තමන්ගේ මනසට තියෙන රැකවරණේ සිහිය දියුණු කරගන්න පුළුවන්කම තියෙන. පින්තුනේ, අපේ ජීවිතයේ වටිනාම දේ තමයි සිහිය. මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. දවසක් උන්නාබ කියලා බමුණෙක්
බුදුරජාන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති මේ පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රයන්ගේ පිළිසරණ. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙනවා ගඳ සුවඳ, දිවට ගෝචර වෙනවා රස, කයට ගෝචර වෙන්නේ පහස. මෙන්න මේ පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඇස කන නාසයේ දිව ශරීරයේ කියන එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණ මනසයි කියෝ. එතකොට මනස නැමැති ආයතනයේ ඇස පිළිසරණ කරගෙන පවතිනවා, කන පිළිසරණ කරගෙන පවතිනවා, නාසයේ පිළිසරණ කරගෙන පවතිනවා, දිව ශරීරයේ පිළිසරණ කරගෙන මනස පවතිනවා. ඒ නිසා තමයි ඇහෙන් දකින දෙයක් මනස පිළිසරණ කරගන්න නිසා අවුරුදු ගණනාවකට පස්සේ හරි මං ඕක දැකලා තියෙනවා. ඒ දවස්වල මේ වගේ කියලා දැකපු දෙයක් ආයෙමත් අපිට සිහි කරගන්න පුළුවන්. කනෙන් අහපු දේ මනස පිළිසරණ කරගන්න නිසා අවුරුදු ගණනාවකට පස්සේ හරි අපිට සිහි කරන්න පුළුවන්, මේක මං එදා ඇහුවේ මේ විදිහට, මං මේක අහලා තියෙනවනි කියලා අපිට ආයෙමත් සිහි කරගන්න පුළුවන්. නාසයට දැනිච්ච දේවල් අපිට ආයෙමත් මතක් කරගන්න සිහි කරගන්න පුළුවන්. ඒක මනස පිළිසරණ කරගන්න. දිවට දැනෙන දේ මනස පිළිසරණ කරගන්න. කයට දැනෙන පහස මනස පිළිසරණ කරගන්න. ඒ නිසා තමයි අපි දැකපු අහපු විඳපු මේ සියල්ල මනසේ තැම්පත් වෙන නිසා ඒක අපිට සිහි කර කර මතකයට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි, මනස තමයි පිළිසරණ කරගෙන පවතින. මේ බ්‍රාහ්මණේ ආයෙමත් අහනවා, ස්වාමීනි එහෙමනම් මනසට තියෙන පිළිසරණ මොකද්ද? ඔය තරම් වැදගත් පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු අනුභව කරන මනසට තියෙන රැකවරණේ මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මනසට තියෙන රැකවරණේ තමයි සතිය, සිහිය තමයි කිය මනසට තියෙන රැකවරණේ. එතකොට අපේ මනසට තියෙන එකම රැකවරණේ තමයි සිහිය. මේ සිහිය පවතින තාක්කල් තමයි අපිට ඇහෙන් දැකපු දේවල් සිහි කරලා මතකෙට ගන්න පුළුවන්. කනෙන් අහපු දේවල් සිහි කර කර මතකෙට ගන්න පුළුවන්. නාසයට දැනිච්ච දේ සිහි කර කර මතකෙට ගන්න පුළුවන්. දිවට දැනිච්ච දේ සිහි කර කර මතකෙට ගන්න පුළුවන්. කයට දැනෙන දේවල් සිහි කර කර මතකයට ගන්න පුළුවන්කම තියෙන්නේ මනසට තියෙන රැකවරණේ සිහිය පවතින නිසා. හැබැයි මේ සිහිය හැමදාම තියෙන දෙයක් නෙමෙයි. ඕනම මොහොතක සිහිය දුර්වල වෙන්න පුළුවන්, සිහි විකල් වෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති තරුණ වයසේ පිස්සු හැදෙන අය ඉන්නවා. මැදි වයසේ සිහි කල්පනාව දුර්වල වෙච්ච, ඔළුව අවුල් වෙච්ච අය ඉන්නවා. වයසට ගිහිල්ලා සිහි කල්පනාව නැති වෙච්ච, නොයෙක් ආබාධ හටගත්ත මානසික රෝග ආබාධ හටගත්ත අය ඉන්නවා. සමහර වයසට යන්න යන සිහි කල්පනා දුර්වල වෙලා යන. එතකොට අපිට පේනවා මනසේ රැකවරණය වන සිහිය අහිමි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සිහිය හැමදාම මරණ මංචකේ දක්වාම ඒ විදිහටම පවතිනව නෙමෙයි. සිහිය දුර්වල වෙනවා, සිහිය මුලා වෙනවා, සිහි කල්පනාව නැති වෙනවා, පිසු හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එවැනි අවස්ථාවක වෙන්නේ සිහිය දුර්වල වුණොත් මේ දැකපු දේ මේ මතක නැති වෙනවා. මේ කණෙන් අහපු දේ ආයෙමත් සිහි කරලා මතක් කරගන්න බෑ. මං එහෙම දෙයක් ඇහුවද, මං එහෙම දෙයක් කිව්වද, මේ කවුද කියලා අහන. සමහර විට තමන්ගේ දරුවෝ අඳුන ගන්න බැරි වෙනවා. කෑවද බීවද මතක නැහැ. ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නැහැ. ඒ මට්ටමට සිහිය දුර්වල වෙලා අසරණ වෙන අය අපිට දකින්න ලැබෙනවා. එතකොට අපිට පේනවා මනසේ රැකවරණයේ සිහිය අහිමි වීම තුළ මිනිස්සෙකගේ ජීවිතේම වටිනාකම නැති වෙලා යන්න පුළුවන්. ඔබ හිතන්න සමහරු සිහි කල්පනාව දුර්වල වුණාට පස්සේ තමම් අසූචික ලැඟේ ගා ගන්න ඉන්න. සමහර වෙලාවට සත්තු වගේ ජීවත් වෙනවා. ඇඟේ ඇඳුමක් තියෙනවද නැද්ද මතක නැහැ. තමන් කරන කියන දේවල් මතක නැහැ. එතකොට අපිට පේනවා සිහිය දුර්වල වුණාට පස්සේ, සිහි කල්පනාව නැති වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ කෙනාට කරපු පිනක් කුසලයක් යහපත අයහපත හොඳ නරක තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. තමන් කරන දේ හරිද වැරදිද, මේක කුසල් දකුසල්ද, මේක සමාජෙ මොන විදියට මං ගැන දකීද, මේක හොඳද නරකද, මේ කිසිම දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ සිහි කල්පනාව දුර්වල වුණාට පස්සේ. ඒ නිසා සිහිය රැකගන්නවා කියන්නේ වැදගත්ම දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම අපිට පෙන්වලා දෙන්නේ සිහිය දියුණු කරගන්න ක්‍රමවේද. බුදුරජාණන් වහන්සේ භාවනාව තුළ පෙන්වන්නේ මේ සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා සති ඉන්ද්‍රිය. මේ සිහිය තවදුරටත් වඩාගෙන යනකොට බල ධර්මයක් බවට පත් වෙනවා. ඒකට කියනවා සති බලං.
චතුරාරි සත්‍ය අවබෝධය අංගයක් හැටියට, නිවන් අවබෝධය අංගයක් හැටියට සිහිය වඩන්න පුළුවන් සති සම්බොජ්ජංගේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් වෙනවා සම්මා සති. මේ විදිහට සිහිය අපිට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංගයක් හැටියට, මාර්ගාංගයක් හැටියට අපිට සිහිය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙ පෙන්වුවේ තථාගතයන් වහන්සේ නැමැති බුදුරජාණන් වහන්සේගෙන් පියවරුමින් අපිට ලැබෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන දායාදේ තමයි කිව සතර සතිපට්ඨානෙ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් මේකට පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ගිජු ලිහිණියෙක්ගේ උපමාවක් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, ඔය ගොයන් කපලා පස් පෙරළුවට පස්සේ ඔබ දැකලා ඇති, වෙලේ හාගෙන යනකොට අර පස් පිඩලි පෙරලෙනවා. මේ පස් පිඩලි පෙරලෙනකොට මේ පස් පිඩලි ඇතුලේ පුංචි කුහර සිදුරු තියෙනවා. ඒවැ පුංචි පුංචි කුරුල්ලෝ ඇවිල්ලා ඒ නවාතැන් හදාගෙන ඉන්නවා. අර වෙලේ තියෙන සමහරලාවට සත්තු ආහාර කරගන්නවා. කුරුල්ලු රංචු ඇවිල්ලා පොඩි පොඩි කුරුල්ලෝ මේ පස් පිඩලි අස්සේ නවාතැන් ගන්නවා. මේක උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ, ඔන්න පුංචි කැටකිරිල්ලියෙක් හිටියා. මේ කැටකිරිල්ලියෝ පුංචි කුරුල්ලෝ අර පස් පිඩලි ඇතුලේ තමයි හැංගිලා. එතන තමයි ඔවුන්ට තියෙන ආරක්ෂිත තැන. ඒ සත්වයන්ට ආරක්ෂාව ඉන්න තම තමන් ආරක්ෂිත තැන් හදාගන්න. එතකොට මේ පුංචි කැටකිරිල්ලිට පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමයි අර පස් පිඩලි ඇතුලේ තියෙන සිදුරු. ඒ තමන්ගේ වැඩිහිටි කුරුල්ලෝ මේ පුංචි දරුවන්ට, කිරිල්ලියන්ට, කුරුල්ලන්ට, පොඩි සත්තුන්ට උපදෙස් දෙනවා, ඈතට පියාඹලා යන්න එපා. ගිජු ලිහිණියන්ට අහුවෙන්න පුළුවන්. ලොකු කුරුල්ලෝ ඩැහගන්න පුළුවන්. ඒ නිසා මේ පස් කැට මේවා තමයි අපිට තියෙන ආරක්ෂිත තැන්. මේවා ඇසුරු කරගෙන ඉන්න කියලා උපදෙස් දීලා තියෙනවා. හැබැයි මේ අතර හිතුවක්කාර පුංචි කැටකිරිල්ලියෙක් හිටියා. කියන දේ අහන්නේ නැහැ. දවසක් පියාඹගෙන ඔහේ හිතුවක්කාර විදිහට පියාඹගෙන ගියා. මෙහෙම පියාඹගෙන යනකොට වේගෙන් ආපු ගිජු ලිහිණියෙක් මේ පුංචි කැටකිරිල්ලිව ඩැහැගත්තා. කැටකිරිල්ලිව ඩැහැගෙන වේගෙන් පියාඹගෙන යනකොට පුංචි කැටකිරිල්ලි කෑ ගහලා අඬලා විලාප දෙමින් කියන්න පටන් ගත්තා, මගේ පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන මං හිටියනම් මම මේ අනතුරට පත් වෙන්නේ නැහැ. මගේ වැඩිහිටියෝ කියපු දේ මං ඇහුවනම් මම මේ අනතුරට පත් වෙන්නේ නැහැ. මගේමයි වරද. එතකොට ගිජු ලිහිණි අහනවා, එම්බා කැටකිරිල්ල, නුඹ වගේ ඔය පුංචි සතෙක් මොකක්ද ඇහුවා ඔය මහ ලොකු පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන මං වගේ කෙනෙකුට දැහැගන්න බැරි? තමන්ගේ ශක්තිය, තමන්ගේ පියාපත්, තමන්ගේ ශරීරේ විශාලත්වේ මේ ගිජු ලිහිණියා බොහොම ආඩම්බරෙන් උද්දාමෙන් හිටියේ. එතකොට මේ පුංචි කැටකිරිල්ලි අඬා අඬා කියනවා, අපිට තියෙන ආරක්ෂිත තැන තමයි මේ පස් පිඩලි ඇතුලේ තියෙන පුංචි සිදුරු. ඒ වෙලාවේ කැටකිරිල්ලිව අතෑරියා. අතෑරලා කිව්වා, පුළුවන් නම් ගිහිල්ලා මගෙන් බේරියා. මං වගේ කෙනෙකුට ඔය පුංචි පස් පිඩලි ඇතුලේ තියෙන සිදුරත් ඒ හැටි දෙයක්ද? පුළුවන් නම් මගෙන් බේරියම්, මං අල්ලගන්නවා. ඔන්න අන්තිම වතාවට අතහැරියා කියලා අතහැරියා. දැන් පුංචි කැටකිරිලි වේගෙන් පහළට ඇවිල්ලා පස් පිඩැල්ලක් උඩ හිටගත්. හිටගෙන කෑ ගහලා කිව්වා, හරි පුළුවන් නම් දැන් මාව අල්ලගනින් කියලා. ඒ වෙලාවේ ගිජු ලිහිණියා වේගෙන් අහසට පියාඹගෙන ගිහිල්ලා අත්තටු දෙක විහිදුවාගෙන වේගෙන් පහළට ආවා පුංචි කැටකිරිලිව ඩැහැගත්. පස් පිඩැල්ලට ලං වෙනකොටම සැනින් පුංචි කැටකිරිලි පස් පිඩැල්ල ඇතුළට රිංග ගත්තා. වේගෙන් ආපු ගිජු ලිහිණියට වේගේ පාලනය කරගන්න බැරුව පස් පිඩැල්ලේ වැදිලා එහෙමම මරණයට පත් වුණා. මේක උපමාවක්. මේ වගේ උපමා කතාවලින් බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ වටිනාකම මතු කර කර උන්වහන්සේ පෙන්නනවා. මේ උපමා කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ වදාලා, මහණෙනි, ඒ පුංචි කැටකිරිල්ලිටත් පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණා. එතන රැඳුන්නේ නැති නිසා තමයි ගිජු ලිහිණියට අහුනේ. නමුත් ආරක්ෂිත තැන තමන් ආරක්ෂා වෙච්ච නිසා ගිජු ලිහිණියගෙන් තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ටත් තථාගත බුදුරජාණන් වහන්සේ නැමැති පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානි. බුදුරජාණන් වහන්සේගෙන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලැබෙන ආරක්ෂිත තැන, සාසනික දායාදේ තමයි සතර සතිපට්ඨානි. මේ සතර සතිපට්ඨානි තුල ආරක්ෂා වෙලා ඉන්න තාක්කල් මාරයාට නුඹලව ගොදුරක් කරගන්න පුළුවන් කමක් නැහැ. මාරයාට නුඹලව නොමග යවන්න පුළුවන් කමක් නැහැ කියෝ. නමුත් යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානින් බැහැර වෙනවද, ඔහු
අර පුංචි කැටකිරිලි හිතුවක්කාර විදියට පියාමගෙන ගිහිල්ලා ගිජුලිහිණියට අහුණා වගේ සත සතිපට්ඨානින් බැහැර වෙලා ඉන්න තාක්කල් මාරයාට ගොදුරක් වෙනවා. අකුසලයට නැඹුරු වෙනවා. මාරයාට නුඹලව ගොදුරු කරගන්න නොමග යවන්න සංසාරීට ඇදලා දාන්න පුළුවන් කීව. ඒ නිසා මහණෙනි නුඹලා සතර සතිපට්ඨානේ තුල ආරක්ෂාවෙන් මාරයාට නුඹලව ගොදුරු කරගන්න පුළුවන් කමක් නැහැ කීව. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට ශාසනය තුල ලැබිච්ච දායාදේ තමයි උතුම් සතර සතිපට්ඨාන. ඒ නිසා මේ සතර සතිපට්ඨාන භාවනාව ඔබේ ජීවිතයේ තුල සිහිය දියුණු කර ගැනීම පිණිස ඔබ ටික ටික හරි සිහිය වටිනාකම දැනගෙන උත්සාහයක් ගත්තොත් ඔබට මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ සතර සතිපට්ඨාන දේශනාව මුලින් බොහොම සරලව චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී ඔබ දන්නවා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පවත්වලා තියෙන්නේ කුරු කියන ජනපදයේ කම්මස්ස ගම්ම කියන නියම් ගමේ. අද ගත්තහම ඉන්දියාවේ දිල්ලි කියන නගරේ තමයි ඔය ප්‍රදේශයේ දා අයිති වෙලා තියෙන්නේ. අද ඉන්දියාවේ ප්‍රධාන මග නගරයක් බවට පත්වෙච්ච දිල්ලියේ සඳහන් වෙලා තියෙනවා එදා කුරු ජනපදයේ වෙලා තියෙන මේ ප්‍රදේශය කම්මස්ස කම්ම කියන නියම් ගම්. අද ඒ සතිපට්ඨානි දේශනා කරපු ස්ථානේ අද ඒ අශෝක ස්තම්භ සමග ඒවා හොයාගෙන එතන ආරක්ෂා කරලා පවතින. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගමේ ඉන්න මිනිස්සු මේ සතර සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ මේ මිනිස්සු කොයි තරම් මේ දේශනාව තමන්ගේ ප්‍රයෝජනයට භාවිතාවට ගත්තද කියන්නේ ඔවුන් නාන තොටේ කුඹල් හලේ එදිනෙදා පාර තොටේ පවා සතර සතිපට්ඨානි ගැනම මිනිස්සු කතා වුණා. ඔවුන්ගේ මුළු ජීවිතේම සතිපට්ඨානි බවට පත් කරගෙන සිහියෙන් හැමදේම හැම ක්‍රියාවක්ම ඔවුන් සිහියෙන්ම දියුණු කරගන්න උත්සාහයක් ගත්තා. දැන් හිතන්න මිනිස්සු ඉස්සර මුණ ගැහෙන තැන් සමහරවිට කඩපිලේ මිනිස්සු හම්බෙනවා. ඉස්සර කුඹල් hali වලන් හදන තැනට කට්ටිය එකතු වෙනවා කතා කර කර ඉන්න. නාන තොටි නාන්න යන පොදු ළිඳකට. එතන තමයි කට්ටිය හම්බෙලා කතා කරන මුණ ගැහෙන තැන. දැන් කෙනෙක් නාන්න ඇවිල්ලා මුණ ගැහුණත් ආ කොහොමද කියලා එතනින් පටන් ගන්න සතිපට්ඨාන. මොකක්ද ඔයා මේ දවස්වල කරන භාවනා? ඔයා භාවනා කරනවද? එතකොට අනික් කෙනත් කියනවා ඔව් මම භාවනා කරනවා. එක් මං කායානුපස්සනාව මේ දවස්වල වඩාගෙන යන්නේ. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද කියලා මේ විදිහට සතිපට්ඨානි ගැනමයි කියන කතාවෙන් මගතොටේ පාරතොටේ හම්බුණත් ආ කොහොමද කොහෙද යන්නේ කියලා සතිපට්ඨානි ගැන තමයි ඊළඟට මාතෘකාවට එන්නේ. අනුන්ගේ හැලි කේලං පරුස වචන හිස් වචන හිස් වචන වලට යන්නේ නැතුව මිනිස්සු එදා එදිනෙදා භාවිතාව තුළ gedara dore කතා කරත් පාරතොටේ කෙනෙක් මුණ ගැහුණත් නානතොටේ හම්බුණත් කුඹල් hali මුණ ගැහුණත් සතර සතිපට්ඨානෙම මිනිස්සු අතර භාවිතාවට ගත්තා කියන. ඒ නිසා තමයි මේ සතිපට්ඨාන දේශනාවෙන් බොහෝ පිරිසකට එදා ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබන්න පුළුවන්කම ලැබුණේ. මේ සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මුලින්ම දේශනාව ආරම්භ කරන්නේ ඒකායින වයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ පිරිසිදු භාවයේ පිණිස ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිස නිබ්බානස්ස සච්ච කිරියයි නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස යතිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ මොකද්ද? මේ උතුම් සතර සතිපට්ඨානයයි කියේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරද්දිම මේ සතිපට්ඨාන දේශනාවේ අර්ථය පෙන්නලා දෙනවා. මේ සතිපට්ඨානය කියලා කියන්නේ සත්වයන්ගේ කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගෙන කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා තියෙන හිත් රාග ද්වේෂ මෝහ ඊර්ෂියා වෛර ක්‍රෝධ මේ විදිහට මේ අකුසල ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්ගෙන් අපිරිසිදු වෙලා තියෙන හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කර ගැනීම පිණිස කායික මානසික දුක් දුම්නස් වලින් දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි මිදීමට
නිබ්බානස්ස සච්චික නිවන සාක්ෂාත් කරගත්. අන්න ඒ පිණිස තියෙන එකම මාර්ගය ඒ කායිනු අයම් භික්කමක් එකම මාර්ගය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනු. එතකොට අපිට පේනවා මේ සතර සතිපට්ඨාන දේශනාව මොන තරන්නං අපේ ජීවිතයට වැදගත් දේශනාවක්ද. ඊළඟට පින්වතුනි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිඵල පවා පෙන්නලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් අහන්නේ කෝ ඕය විපාක ඕක ඉතින් වැඩුවා කියලා ප්‍රතිඵල හම්බෙනවද, කාටද ওই මාර්ගඵල ලැබුණේ, ඕක වඩලා හරියයිද? ඒ වගේ කෙනෙකුට ධර්මයේ තුල ඕය විපාක කියලා ප්‍රතිඵල කියලා අහන්න පුළුවන්කම සමහරු අහන. මේ ධර්මයේ සම්දිත්තිකයි සම්දිත්තිකයි කියන්නේ මේ ජීවිතේම අත්දකින්න පුළුවන්, මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් මේ ධර්මයේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මේ ධර්මයේ තුල මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට වඩන්න දක්ෂණ, ඒ ආකාරයට ප්‍රගුණ කරනවා නම් ඒ කෙනාට උප්පරිම අවුරුදු 7ක් යයි කියව මාර්ගඵල ලබන. අවුරුදු 7ක් ඕනෙත් නැහැ. අවුරුදු 6ක් ඇති 5ක් ඇති ඔහොම අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හරියට වීරිය සිහිය නුවණ යොදවාගෙන සතර සතිපට්ඨානි වඩනවන දවස් 7කුත් ඇති කීවා ධර්මාවබෝධය ලබලා සසරින් මිදෙන්. එතකොට මේ සතර සතිපට්ඨාන දේශනා වඩාගෙන යන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතිපට්ඨානි වඩනවන අවුරුදු 7කුත් දින 7කුත් අතර කාලය තුල ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල සහතික කරමින් පෙන්නපු දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනේ. ඒ නිසා පින්වතුනි ඔබ ප්‍රායෝගික ඔබට පුළුවන් ප්‍රමාණයක් තියෙන සමහර වෙලාවට ඔබට මේ දේශනාව ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඕක අපිට පැවිද්දෙක් වගේ අපිට සියල්ල අතහැරලා ඕකෙම යෙදිලා ඉන්න පුළුවන්ද? එහෙම ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි අපි ඉන්න තැන ඉඳන් පියවරෙන් පියවර ටික ටික මේ ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න පුළුවන් ඔබට. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා කියන්නේ මහා සාගරයට බහිනවා වගේ ක්‍රමානුකූල ගමනක් තියෙන. පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. ඉස්සල්ලා සද්ධානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනවා. ඊළඟට ඒ කෙනා සෝතාපන්න වෙනවා. සකදාගාමි මාර්ගයේ වඩනවා සකදාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමී මාර්ගයේ වඩනවා අනාගාමී ඵලයටපත් වෙනවා. අරහත් මාර්ගයේ වඩනවා අරහත් ඵලයටපත් වෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ ක්‍රමානුකූල ගමනක් තියෙන. මේ විදිහට තමයි ධර්ම අවබෝධය කරා යන්න තියෙන්නේ. එතකොට මේ ක්‍රමානුකූල ගමන තුල බුදුරජාණන් වහන්සේ පෙන්නවා ශ්‍රාවකයන්ට අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවෙලින් සීලේ තුල පිහිටනවා, පිළිවෙලින් ධර්මයේ පිහිටනවා, පිළිවෙලින් ප්‍රතිපදාවේ දෙනවා. මේ විදිහට ටික 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 මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ මේ ධර්මයේ තුල තමන්ගේ ජීවිතයේ ගැඹුරට වඩා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේ තුල ක්‍රමානුකූලව සිහිය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. සිහිය රැකෙන තවත් ප්‍රධානම දෙයක් තමයි සිල්වත්කම. බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස පෙන්නනවා. සීල සම්පatti හැටියටත් දුස්සීල කෙනාට ලැබෙනවා සීල විපත් පහක්. සිල්වත් කෙනාට ලැබෙනවා සීලේ ආනිසංස සීල සම්පatti පහක්. මේ අතර පළවෙනිම එක තමයි සිල්වත් කෙනා භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා. භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන. ඇයි සිල්වත් කෙනා හම්බ කරන ධනය දුස්සීලකමට දුරාචාරයට වියදම් කරන්නේ? ඔහු ඒ ආරක්ෂා කරග ඔහුට ඉතුරුවක් තියෙනවා. ඒවා විනාශ වෙන්නේ බේබදුකම, දුරාචාරේ, දුස්සීලකම්, සල්ලාලකම්, පාපමිත්‍ර සේවනේ. ඒ වගේ වැරදි නිසා තමයි මිනිස්සු හම්බ කරගන්න ධනෙ විනාශ කරගන්න. හැබැයි යම් කිසි කෙනෙක් සිල්වත් නම් ගුණවත් නම් ඒ කෙනා හම්බ කරගන්න ධනෙ ඔහුට ඉතුරුවක් වෙනවා. ඔහු මෙලව භෝග සම්පත්තියේ දියුණු වෙනවා. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා සීලවන්ත කෙනා මහත් වූ කීර්ති රාවයක් ලබනු. මිනිස්සු සමාජ කතා වෙන අසවලා බොහෝම ගුණහපත් කෙනෙක්, බොහොම සිල්වත් කෙනෙක්, කිසිම සතෙකුටවත් හිංසාවක් නැති, කුරා කූඹියෙකුටවත් වරදක් නැති කෙනෙක්. එහෙමයි මිනිස්සු කියන්නේ.
එතකොට ඒ විදිහට සිල්වත් ගුණවත් කෙනා ගැන නිරායාසයෙන්ම සමාජය තුළ ගෞරවයක් කීර්තියක් ඔහුට ඒ සිල්වත්කම ප්‍රසිද්ධියකට පත්වෙනවා. ඒක ඔහුට ලොකු ගෞරවයක් බවට පත්වෙනවා. ඒ නිසා සීලවන්ත කෙනාගේ කීර්තිරාවේ සමාජය තුළ පැතිරිලා යනවා. තුන්වෙනි කාරණේ තමයි සිල්වත් කෙනාට පිරිසක් අතර විසරදව ඉන්න පුළුවන් කියනවා. දුස්සීල කෙනා තමයි හැම වෙලාවෙම තැතිගන්නේ. දැන් මගේ වැරදි අහුවෙයිද? දැන් මං ගැන කාට හරි කියයිද? කෙනෙක් හිනා වුණත් හිතන ඔය මටද හිනා වුනේ, මගේ වැරදි ගැන තමයි ඔය හිනා වෙනව ඇත්තේ. ඒක තමයි දුස්සීල කෙනා හැම වෙලාවෙම තමන් මනසෙන් විඳවනෝ, තමන් හිතෙන් විඳෝ විඳෝ පසුතැවි තැවි ජීවත් වෙනවා. ඒ නිසා පින්වතුනි සිල්වත් වෙන්න. සිල්වත් කෙනාට ඕනම තැනක විසරදව බය නැතුව පෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. හතරවෙනි එක තමයි සිල්වත් කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. අන්න සිහිය රැකෙන ප්‍රධානම දෙයක් තමයි සීලානිසංසයක්, සිල්වත් ජීවත් වීම. කය වචනය සංවර කරගෙන සීලවත් ජීවිතයක් ගත කරනවා නම් ඒ සීලේ පින නිසාම මරණාසන්න වෙනකොට සිහි මුලා නොවි ඔබේ සිහිය රැකගන්න පුළුවන්කම තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල විපත්ති අතර හතරවෙනි එක තමයි දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට මොහු සිහි කල්පනාව දුර්වල වෙනවා. ඔහු සිහි විකල් වෙනවා. ඔහුට අකුසල් බලවත් වෙලා අකුසල විපාකයක් හැටියට සිහි මුලා වෙන්න පුළුවන්. දැන් ඔබ හිතන්න අකුසල විපාකයක් හැටියට කෙනෙක් මරණ මංචකයේ සිහි මුලා වුණොත්, මරණාසන්න වෙනකොට කල්පනාව නැති වුණොත්, අසම්මූල් හෝ කාලං කරෝති නිරයන් කියනවා. එහෙම සිහි මුලා වුණාට පස්සේ මරණින් මත්තේ ඔහු අපායේ තමයි වැටෙන්නේ. ඔහුට උපදින්න තියෙන නිරය දුගතිය. ඒ නිසා සිල්වත් කෙනා තමයි මරණාසන්න වෙනකොට සිහි මුලා නොවි කරපු පිනක් කුසලයක් බලවත් කරගෙන ඔහු මරණින් මත්තේ සුගතිය උපත කරා යනවා. දැන් ඔබ තවත් කාරණයක් මේ විදිහට තේරුම් ගන්නට ඕන. ඒ තමයි මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි දුස්සීලකම නිසා අකුසල විපාකයක් හැටියට සිහි මුලා වෙන්න පුළුවන්. දැන් අපි කතා කරේ ඒ ගැන. සීල විපත්ති අතර තියෙනවා දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියටම මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. කල්පනාව දුර්වල වෙනවා. එහෙම කෙනා තමයි සිහි මුලා වුණාට පස්සේ කරපු අකුසල් කියවන්න ගන්න. ඔහුට ඒවා හිතට ගලාගෙන ඉනවා චිත්තපටි වගේ. අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ අපරාධ කරගත්තා, මම මේ වගේ වැරදි වැඩ කරා කියලා තමන් කරපු අකුසල් තමන්ටම එකින් එක සිහි වෙන්න පටන් ගන්නවා. අන්න දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාකයක් හැටියට සිහි මුලා වෙන්න පුළුවන්. එහෙම සිහි මුලා වුණොත් ඒ කෙනා මරණින් මත්තේ අපායට වැටෙනවා, දුගතියට වැටෙනවා. ඊළඟට තවත් කෙනෙක් සිහි මුලා වෙන්න පුළුවන්කමක් තමයි අසනීපයක් නිසා, ස්නායු ආබාධයක්, සමහරලාවට ලෙඩක් නිසා සිහි මුලා වෙන්න පුළුවන්. හැබැයි ලෙඩේ නිසා සිහි මුලා වුණා කියලා ලෙඩෙන් අපාය යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපාය යන්න නම් මේ සත්‍යය සසරේ යන්නේ තම තමන් කරගත්ත කර්මය දායාද කරගෙන යන ගමන. අපාය යන්නේ අකුසල විපාකයක් මත, කර්මය මතයි අපාය යන්නේ. අකුසල් කරගත්ත කෙනා අකුසල විපාකයක් මත අපායට වැටෙනවා මිසක් ඔහු ලෙඩක් නිසා ලෙඩෙන් අපාය යනවා නෙමෙයි. සමහර වෙලාවට කෙනෙකුට හැදෙන්න පුළුවන් මොලේ ස්නායු දුර්වල වෙන ලෙඩක්. සමහර තියෙනවා පාකින්සන් වගේ රෝග තියෙනවා. ඊළඟට කෝමා වගේ රෝග තත්ත්ව තියෙන සමහර ලෙඩ තියෙනවා. මොලේ ස්නායු ටික 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 මැරීගෙන මැරීගෙන යන. කල්පනාව එහෙමම නැති වෙනවා. ඒක ලෙඩක්. ඒක කායික ආබාධයක්. එක්ක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. මොලේට හානියක් වෙන්න පුළුවන්. මොකක් හරි ඔළුවට කවුරු හරි එක පොළු පාරක් ගහලා එක්ක මොනවා හරි ඔළුවට ගහක් කඩාගෙන වැටලා මොනවා හරි හේතුවක් මත අනතුරක් මත මොලේ ස්නායු දුර්වල වෙලා කල්පනාව නැති වෙලා මොලේට ලේ බැහැලා ඒ වගේ කල්පනාවේ අඩුවක් වෙන්න පුළුවන් අනතුරක් නිසා, එක්ක ලෙඩක් නිසා, රෝගයක් නිසා. එහෙම ලෙඩක් නිසා සිහි කල්පනාව දුර්වල වුණා කියලා, රෝගයක් නිසා සිහිය දුර්වල වුණා, එක්ක අනතුරක් නිසා සිහි කල්පනාව දුර්වල වුණා කියලා එහෙම කෙනෙක් ගැන අපිට ඒ කෙනා දුගතිය වැටෙයි කියලා හරියට කියන්න පුළුවන් කමක් නැහැ. දුගතිය වැටෙන්නත් පුළුවන් ධර්මය අවබෝධ කළා නැත්නම්. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් පවා, ධර්ම මාර්ගේ වඩාගෙන ගිය කෙනෙක් පවා, අපි හිතමු හොඳට බණ භාවනා කරගෙන සිල්වත් හිටපු කෙනෙක්. එහෙම කෙනෙකුට අනතුරක් ඇක්සිඩන්ට් එකක් වෙලා මොළයට හානියක් වුණා කියලා හිතමු. ඔළුවට හානියක් වෙලා සමහරලාට කල්පනාව නැතුව ඉඳලා මැරෙන්න පුළුවන්. ඒ තුලින් ඒ කෙනා ධර්මයේ වඩපු කෙනා, ඒ අවබෝධය තුළ ඒ පින තුළ රැස් කරගත් ඔහු සුගතිය යනවා.
ඒ නිසා සිහිමුලා වෙලා මැරෙන හැමෝම අපාය යනව නෙමෙයි. අකුසල විපාකයක් මත සිහිමුලා වුණොත් තමයි ඒ අකුසලයේ බලවත් වෙලා ඒකෙන අපායට වැටෙන්. ඒ නිසා පින්වතුනි, අකුසල් කර කර ජීවත් වීම තුල මරණ මංචකේ දක්වාම සමහරු ඉන්නවා. බණක් අහන්න කිව්වොත්, පින් කරන්න කිව්වොත්, දන් දෙන්න කිව්වොත් ඕවට තව කල් තිරුව කරලා හරියනවද කියලා අහන. පුළුවන් තරම් පවුකම් කර කර ජීවත් වෙනවා මැරෙන්න වැටෙනකල්. එහෙම ඉඳලා මරණාසන්න වෙනකොට ඔන්න කල්පනාව අඩු වෙන්න ගන්නවා. අර අකුසල් හිතට ගලාගෙන එනවා. කරපු පවුකම් නැවත නැවත සිහි වෙනවා, මෙනෙහි වෙනවා. ඒ මත අන්ත අසරණ වෙනවා. ඒ නිසා පින්වතුනි, සිහිය කියන එක අපේ ජීවිතේ වැදගත්ම දෙයක්. ඒ සිහිය රැක ගැනීම තමයි අපිට තියෙන ප්‍රබලම දේ. ඒ පිණිස තමයි අපි භාවනාවක යෙදෙන්න ඕන. ඒ පිණිසයි අපි බණහන්නේ. ඒ පිණිසයි අපි ධර්මයේ වඩන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාවේ වටිනාකම, සතර සතිපට්ඨාන දේශනාවෙන් අපිට ලැබෙන ආරක්ෂාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අපි මේ දේශනාව තුළ සඳහන් වෙන එක භාවනා කොටසක් විමසලා බලමු. අපි චුට්ටක් විමසලා බැලුවොත් මේ කායානුපස්සනාව යටතේ තියෙන භාවනා කොටස් කීපේ දිහා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව කියලා පෙන්නන්නේ මේ කය මුල් කරගෙන සිහිය දියුණු කරගන්න පුළුවන් සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය හා බැඳී පවතින සිහිය වඩන භාවනා ක්‍රම කීපයක්. එකක් තමයි පළවෙනියටම තියෙන්නේ කායානුපස්සනාවේ ආනාපාන සති කොටස. ඔබට හිතෙන බලින්දි ආනාපාන සතියේ කොහොමද කයත් එක්ක බැඳෙන්නේ? ආනාපාන සතිය කියන්නේ හුස්ම රැල්ල කියන්නේ තනිකරම ශරීරයත් එක්ක බැඳිච්ච දෙයක්. හුස්ම නතර වුණා කියන්නේ ශරීරේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරේ මේ වායෝ ධාතු කොටස් 6ක් හැටියට උගන්නන උද්දංගමා වාත, අදෝගමා වාත, කුච්චිසයා වාත, අංගමංගානුසාරිනෝ වාත. එතකොට මේ තියෙන වායෝ ධාතු කොටස් 4 ආස්වාස ප්‍රස්වාස වාත කියන්නේ ආස්වාස ප්‍රස්වාස කරන වායෝ. මේ හුස්ම ගන්න හෙළන වායෝ ධාතුව ශරීරයත් එක්ක බැඳී පවතින දෙයක්. ඒ තුළ සිහිය පිහිටවලා භාවනා කරනකොට ඒ තුළ සිහිය වැඩෙනවා. ධර්මාවබෝධයේ පිණිස හිතක් දියුණු කරගන්න පුළුවන් භාවනාවක් ආනාපාන සති භාවනාව. බොහොම ප්‍රණීත භාවනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. උන්වහන්සේක අවස්ථාවක උපමාවකට පෙන්වනවා, මහණෙනි, දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුණා වගේ කියන ආනාපාන සතිය. දූවිලි ඇවිස්සිචලා කලබල වෙලා තියෙන අර දූවිල්ලෙන් පිරිච්ච භූමියකට පොද වැස්සක් වැටෙනකොටම දූවිලි ටික එහෙම යටපත් වෙලා පිරිසිදු වෙනවා. ඒ වගේමයි හිත ඇවිස්සිලා කලබලෙන් තරහෙන් අවුල් වෙච්ච මනසක් තියෙන කෙනෙකුට ආනාපාන සතිය වඩනකොට හිත එහෙම සංසිඳෙනවා, තැම්පත් වෙනවා, සැහැල්ලු වෙලා යනවා. අපි ඉදිරි මේ ධර්ම දේශනාවලදී එකින් එක විස්තර ඇතුව ඉගෙන ගමු. එතකොට ආනාපාන සතිය කියලා කියන්නේ අපට සිහිය දියුණු කරගන්න පුළුවන් අපේම හුස්ම රැල්ල තුළ හිත පිහිටවලා සිහිය වඩන්න පුළුවන් එක භාවනාව. ඊළඟට නව සීවතික භාවනාව කියලා භාවනාවක් තියෙනවා. කායානුපස්සනායම තියෙනවා පිළිකුල් භාවනාව. අපි ඒකට තවත් වචන කියනවා සුබ භාවනාව, කායගතා සති. මේ ශරීරයේ තියෙන දෙතිස් කුණුප කොටස් වල යථා ස්වභාවය බලන භාවනාව. ඒකට කියන්නේ පිළිකුල. ධාතු මනසිකාරය කියලා තවත් භාවනාවක් උගන්වනවා. ශරීරයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය. එතනදී බලන්නේ ධාතු ස්වභාවය. පඨවි කියන්නේ ශරීරයේ සකස් වෙලා තියෙන ගොරෝසු ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් බුදුරජාන් වහන්සේ මූලික වශයෙන් අපිට බෙදලා පෙන්නු. කේස්, රෝම, කූප, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට ඇට, මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහලු, අසූචි, හිස්මුල ආදී ගොරෝසු ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. ඒවා මහ පොළොවේ පස් හා සම කොට නුවණින් විමස විමස බලන්න කියන. ඊළඟට දිය වෙලා වැగిරිලා යන ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. අපේ ශරීරයේ තියෙනවා දිය වෙලා යන වැగిරිලා යන පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, වුරුණු තෙල්, මුත්‍රා ආදී වැగిරෙන දේවල්. ඒවා 12ක් තියෙනවා. බාහිර ජලය හා සම කොට භාවනා වඩන්න කියනවා ධාතු මනසිකාරය වඩන කෙනා. ඊළඟට ශරීරයේ තියෙන උණුසුමක්, අපි කියන්නේ තේජෝ ධාතුව, බාහිර උණුසුමත් එක්ක එකතු වෙලා යනවා. ඒ නිසා බාහිර උණුසුමට සම කොට වඩන්න කියන. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල්, ඉක්ක වැටෙනවා, ඈනුම් යනවා, වායෝ ධාතුව, බඩවැල් වල හැදෙනවා, කුසේ පිරීලා තියෙන අවයව සොලවන්න උපකාර වෙනවා, ආස්වාස ප්‍රසආස කරන වාතයේ පවා සුලඟේ හමාගෙන යන දේ.
ඒ නිසා බාහිර සුළඟට සමකොට භාවනා වඩන්. මේ විදියට ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් බාහිර සතර මහා ධාතු එක ගලපමින් අපි භාවනා වඩනවා කියන්නේ ඒ තුළ සිහිය වැඩෙන කායගත සති භාවනා. කායානුපස්සනාවට අයිති ධාතු මනසිකාරය කියන භාවනාව. මේ සතර මහා ධාතුන්ගෙන් ධාතු දෙකක් විතරක් අරගෙන ඒවැ යථා ස්වභාවය විමසන භාවනාවට කියනවා පිළිකුල් භාවනා. ඒ කියන්නේ පඨවි ආපෝ කියන ධාතු දෙකේ පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. එතන 32ක් තියෙනවා. මෙන්න මේ දෙතිස් ගුණප කොටස් මේ කොටස් 32 පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් ඒවැ යථා ස්වභාවය මෙනෙහි කර කර භාවනා වශයෙන් වඩන්න පුළුවන්. ඒකට අපි කියනවා පිළිකුල් භාවනා. එහෙම නැත්නම් අසුභ භාවනා. එහෙමත් නැත්නම් කියනවා කායගත සති භාවනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපේ ශරීරේ මූලිකම ඉරියව් තුල හිත පිහිටවලා හිත වඩන්න පුළුවන් ක්‍රමයක් පෙන්නනවා. අපි ඇවිදිනකොට, අපි හිටගෙන ඉන්නකොට, අපි නිදාගෙන හිටියත්, අපි හිටගෙන හිටියත් ඇවිදිනකොට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. හොඳට සිහිය පිහිටවාගෙන ඇවිදින කෙනා ඇවිදින බව හොඳට තේරුම් අරගෙන ඒ තුල ඉරියව් වෙනස් වීම දකිනවා සිහිය. එතකොට සිහිය වැඩෙනවා. හිටගෙන හිටියත් ඒ තුල හොඳට සිහිය පිහිටවලා ඉරියව් වෙනස් වීම දකිනවා. වාඩි වෙලා හිටියත් තමන්ගේ ශරීරයේ ඉරියව් පැවැත්ම ගැන හොඳ සිහියෙන් සිහිය පවත්ව ගන්න. නිදා ගන්න ගියත් ඒ ඉරියව්ව තුලත් ඉරියව් වෙනස් වීම තුල හොඳ සිහියෙන් ඉරියව්ව දකිමින් සිහිය පවත්ව ගන්න. ඊළඟට තියෙනවා සම්පජාඤ්ඤ භාවනා. අපේ ශරීරයේ හැම ඉරියව් වෙනස් වීමක් තුලදීම ඉදිරිපසට ඇවිදගෙන ගියත් ආපස්සට හැරිලාවත් වටපිට බැලුවත් අතපය දිග හරිනව හකුලවනෝ ඒ හැම වෙලාවෙම සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණින් සම්පජන්නේ ආලෝකිතේ විලෝකිතේ වටපිට බලනකොට සම්පජානකාරී හොති. ඊළඟට අතපය දිග හරිනකොට හකුලනකොට සම්පජානකාරී හොති. ආහාර ගන්නකොට අසිතේ පීතේ කායිතේ සායිතේ හපල කනකොට බොනකොට බීම වර්ග එක්කෝ කැවිලි වර්ග ආහාර කරගන්නකොට එක්කෝ බඩකින් ඉන්නකොට මේ හැම වෙලාවෙම සම්පජානකාරී හොඳ සිහිනුවණක් පවත්වාගෙන හොඳ සිහිය පවත්වාගන්න. හිතට ලාමක අකුසලයක් ඇතුල් වෙන්න ඉඩ නොදී. ඊළඟට ඒ කෙනා භික්ෂුවක් නම් සංඝාටි පත්ත චීවර ධාරණය කියන දෙපට සිවුරු තනිපොට සිවුරු අඳන සිවුරු මේවා පාත්‍ර පරිහරණය කරනකොට ඒවා අඳිනකොට ගලවනකොට හෝදනකොට නමලා තියෙනකොට ඒ හැම වෙලාවෙම හොඳ සිහිනුවණකින් මේ කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් සිදු කරන සම්පජාන්නේ ඒ තුල හොඳට සිහිය පවතිනවා සිහිය වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උහුම පෙන්නලා පෙන්නලා උන්වහන්සේ වදාලා සමහරලාට ගතියේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බහසිතේ ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට කතා කරනකොට කතා නොකර ඉන්නකොට තුන්හි භාවයේ නිහඬව ඉන්නකොට සම්පජානකාරී හොති. ඒ හැම වෙලාවෙම හොඳ සිහිනුවණක් පවත්ව ගන්න. අවසානි බුදුරජාණන් වහන්සේ පෙන උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරන මොහොතේ පවා හොඳ සිහියෙන් හිත නොමග යන්න ඉඩ නොදී සම්පජන්ණයෙන් වාසය කරන්. දැන් ඔය කියපු භාවනා හැම ක්‍රමයක්ම කය හා බැඳී පවතින කායික ඉරියව් එක්ක කය හැදිච්ච සතර මහා ධාතු කය හා බැඳී පවතින හුස්ම රැල්ල මේ නිසා තමයි මේ කායානුපස්සනාව කියන්නේ කය හා බැඳී පවතින සිහිය වඩන ක්‍රම කීපය. තවත් එකක් තියෙනවා නවසීවතික භාවනා. නවසීවතිකේ සඳහන් වෙන්නේ අවස්ථා 9ක්. එතන භාවනා ක්‍රම 9ක් හැටියට උගන්වනවා. ඒ තමයි කෙනෙක් මැරුණට පස්සේ ඒ මృత ශරීරයක් කුණු වෙලා යන ආකාරය මෙනෙහි කර කර දවස් 3ක් ගියාට පස්සේ කොහොමද ඉදිමිලා නිල් වෙලා පුපුරලා ඕජාව ගලනකොට මගේ ශරීරයත් ඒ වගේම තමයි. මැරිලා දින 3-4ක් යනකොට ওই වගේම වෙනවා කියලා තමන්ගේ ජීවිතයට ගලපනවා. හායිමත් හිතනවා මැරිලා සතියක් විතර ගියාට පස්සේ ශාරීරික ස්වභාවය මැරිලා සති කීපයක් යනකොට මාස කීපයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට ඔහොම අවසානේ කුණු වෙලා ඇටසැකිල්ල දක්වා විමසනවා. ඊළඟට මලකුණක ඇටසැකිල්ලත් පුරුකෙන් පුරුක වෙන් වෙලා හිස් කබල වෙන දිහාක බෙල්ලේ ඇට වෙන දිහාක ඊල ඇට තව පැත්තක අනිත් අත් ඇට තව දිහාක ඒ වගේ පුරුකෙන් පුරුක වෙන් වෙලා ඒ තැන්වල දිරා යනකොට මගේ ශරීරයත් මිය ගිහිල්ලා කාලයක් යනකොට ඔය ඉරනමටම පත් වෙනව නේද කියලා ඒ විදිහට මෙනෙහි කර කර බලනවා. එතකොට අපිට පේනවා ඒ වගේ මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට තමන්ගේ ශරීරයේ යථා ස්වභාවය අනුව මෙනෙහි කර කර දකින්න පුළුවන්කම තියෙන එක භාවනා ක්‍රම 9ක්.
මොකද ඒක ප්‍රායෝගිකව ගත්තහම ඉස්සර මැරුණට පස්සේ අමු සොහනකට ගිහිල්ලා මිනිය සුදු රෙදි කඩ කොතලා ගිහිල්ලා සොහනකට විසි කරලා දාලා යනවා. කෙනෙක් සොහනට යනවා භාවනා කරන්න කියලා. යනකොට දකින්නවා ඒ සොහනේ එදා මැරිලා දින දෙක තුනක් ගිය මලකුණක් තියෙනවා. දැන් තියෙන්නේ සොහනේ එහෙම මලකුණක් විතරන. දැන් ඒ කෙනාට 3 වෙනි 4 වෙනි 5 වෙනි 6 වෙනි 7 8 වෙනි ඒ සීවතික වඩන්න පුළුවන් කමක් නැහැ. මැරිලා දින 3 4ක් ගිය මලකුණක් නම් පළවෙනි සීවතිකේ තමයි ඔහුට ඒ මොහොතේ වඩන්න පුළුවන්. එක්කෝ දෙවෙනි සීවතිකේට ආසන්නන. ඒ තමන්ට ප්‍රායෝගිකව සොහුනේ මුණ ගැහෙන සීවතිකේ ඇසුරු කරගෙන තමන්ගේ කයත් මේ ඉර නමට පත් වෙනව නේද කියලා භාවනා වඩනවා. සමහර වෙලාවට කෙනෙක් සොහුනට යනකොට මාස කීපයකින් ළඟදි මැරිලා ගෙනත් දාපු මලකුණක් නැති වෙන්න පුළුවන්. තියෙන්නේ ඇට සැකිල්ලක් විතරයි. පුරුකෙන් පුරුක ගැලවිලා යන සමහර වෙලාවට මස්ලේ තැවරිච්ච නහරවැල් තැන් තැන් වලින් එතිලා තියෙන ඇට සැකිල්ලක් තියෙන. එතකොට ඒ භික්ෂුවට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ওই සීවතික වඩන්න බැරි වෙයි. ඒ මොහොතේ ප්‍රායෝගිකව තමන් ඉදිරියේ තියෙන්නේ පස්වෙනි හයවෙනි හත්වෙනි වගේ සීවතිකේ අවස්ථාවක් නම් ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ප්‍රායෝගිකව භාවනාවක් හැටියට තමාගේ ජීවිතය හා ගලපා බලමින් භාවනා වඩනවා. අන්නේ විදිහට කායානුපස්සනාව යටතේ ආනාපාන සති භාවනා වේවා, ධාතු මනසිකාර භාවනා වේවා, පිළිකුල් භාවනා වේවා, කායගත සති භාවනාව කියලා අපි ඒකට කියනවා. එක්ක ඉරියාපත සම්පජන්නේ නවසීවතික ඔය කියන භාවනා ක්‍රම කීපෙම කායානුපස්සනාව හා බැඳිච්ච කයත් එක්ක බැඳිච්ච සිහිය දියුණු කරගන්න භාවනා ක්‍රම රැසක්. ඊළඟට අපේ ශරීරයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම ගැන සිහිය පිහිටවලා වඩන්න පුළුවන්. වේදනානුපස්සනාව. හිතට එන හැම සිතුවිල්ලක් දිහාම සිහියෙන් දකිමින් ඒ සිතුවිලිවල වෙනස්කම් දකිමින් තේරුම් ගනිමින් භාවනා වඩන්න පුළුවන්. චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව. මේ අනුපස්සනාවල තියෙන ධර්ම කොටස් ඔබ හොඳට ඉගෙන ගන්න. සතර සතිපට්ඨාන ගැන මේ බණ ටික ඇහුවා වගේම මේ සතිපට්ඨාන කියන්නේ පරම ගාම්භීර දේශනය. ඔබ සතිපට්ඨාන ගැන තියෙන පොත්පත් හොයාගෙන කියවන්න, නැවත නැවත කියවත්, නුවණින් විමසන්න, ටික ටික භාවනා වශයෙන් වඩන්. එතකොට ඔබට කාලයක් යනකොට හොඳ දැනුමක් ඇති කරගෙන සිහිය දියුණු කරගන්න පුළුවන් ක්‍රමයේ ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික මතු කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ සදහම් වැඩසටහන් වලට, භාවනාමය වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා අපි මාසිකව සිදු කරන කොළඹ භාවනාමය වැඩසටහන හෙට දවසේ සැප්තැම්බර් මාසෙ 3 වෙනිදා ඉරිදා දවස පුරාම බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්වෙනවා. උදේ 8:00 ඉඳන් හවස 3-4 වෙනතෙක්ම අපි බොහොම සරලව මේ සතිපට්ඨානී භාවනා ක්‍රම එකින් එක ප්‍රායෝගිකව ඔබට පුරුදු කරගෙන ඔබේ සිහිය, නුවණ, සමාධිය, ප්‍රඥාව පැත්ත දියුණු කරගන්න ආකාරය අපි සරලව කියලා දෙනවා. ඒ නිසා හෙට දවසේ පැවැත්වෙන සදහම් වැඩසටහනටත් අපි මෙත් සිතින් ඔබට ආරාධනා කරන ගමන් ඔබ හැම දිනාට මුතුම සතර සතිපට්ඨානීම දියුණු කරගෙන සිහිය දියුණු කරගෙන මනසට තියෙන එකම රැකවරණය වන සිහිය ආරක්ෂා කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබේ ජීවිතය වෙනස් කරන්නට එක් බණපදයකට පුළුවන්කම තියෙනවා. ඒ බණපදය තුලින් ඔබේ ජීවිතේ සාර්ථකත්වය සොයා ගන්න අද දවසේදී ඔබට අවස්ථාව ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ ධර්මදේශනයේ පැවැත්වූ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂුගලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට ධම්සක්නඳ ධර්මදේශනය ශ්‍රවණය කරන්න එන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. හෙට ධර්මදේශනය පවත්වන්නේ පූජ්‍ය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ විසින්. හෙටත් රාත්‍රී 7ට ධර්ම ශ්‍රවණය සඳහා මුණ ගැහෙමු. හැමදිනාටම තෙරුවන් සරණයි.